මේ වෙද්දි තුනෙන් දෙකක බලයක්ම ලැබිලා තියෙන ඔබතුමාට, විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය, ඒ වගේ අනපරත් කිහිපයක්ම තියෙනවා මේ අනිවාර්යෙන් සංවේදීම කාරණා. මේ පිළිබඳ ඔබතුමාලගේ අවධානය ගිලිහෙන එකක් නෑ නේද? නෑ, මම හිතන්නේ අපේ රටේ ජනතාවට මේක තේරෙනවා. අපි අපේ රටේ ජනතාවට ජනාධිපතිවරණයට කලින් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරා, බොහෝසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. අපි මහමැතිවරණයට ඉදිරිපත් කළේ ඒකමයි. ඉතින් ඒක ඉටු කිරීම අපේ වගකීම. ඒ නිසා ඒ ප්‍රතිපත්ති මාලාවේ නව ව්‍යවස්ථාවක් හදන එක, ඒක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී දහවුරු කරන එක, ඒක ඇතුලේ අපේ රටේ ඉන්න විවිධ ජන කණ්ඩායම් වලට අයිතිවාසිකම් දෙන එක, විධායක ජනාධිපතිතුමා අහෝසි කරන එක, ඒ ඔක්කොම තියෙනවා. විතරක් නෙවෙයි, අපි කියන ඉතිහාසයේ පළවෙනි වතාවට අපි ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි ජනතාවට ඉදිරිපත් කළා, ජනමත විචාරණයකු සම්මත ජනමත විචාරණයකු සම්මත කරන ලෑස්තිය කියලා. ඒක ටිකක් ඒක ලොකු වැඩක්. ඒක නමුත් අපි කියන්නේ අපි මේ සියල්ලම අනිවාර්යෙන් ඉටු කරගන්න බැඳී ඉන්නවා. ඒ නිසා අපේ පාලන කාලය තුළ අපි ජනතාවට ඉදිරිපත් කරපු අපේ ප්‍රතිපද ප්‍රකාශනයේ ක්‍රියාවට නැගීමට වග වෙනවා. අපි ඒකට වග කියනවා. ඔබතුමාලා 14 වෙනිදා ශ්‍රමදානයකට ජනතාවට ආරාධනා කරා. ජනතා ඩෝසර් වලින් ඔබතුමාලා බලාපොරොත්තු වුණාද මේ ඩෝසර් වලින්ම එයි කියලා? මම හිතන්නේ ජනතාවට අපට වඩා ලොකු ඕනකමක් තිබිලා තියෙනවා මේක සුද්ධ කරලා දාන්න. ඒ නිසා තමයි කැටි උදුල වරන් නෝට ඩෝසර් අරගෙන ආවේ. ඉතින් හොඳයි, මේ ජයග්‍රහණය හොඳයි. මේක ආරම්භයක් තමයි. මම හිතන්නේ මේ පිරිසිදු කිරීම තව ඉස්සරහට යා යුතු තියෙනවා රට තුළම. ඉදිරියේදී අපි ජනතාවගේ සහයෝගයත් එක්ක වැඩ කරගන්න ඕන.